කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. අපේ දැවැන්ත මව්පක්ෂයේ වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා අපේ මව්පක්ෂයේ නායකයත් හිටපු නියෝජ්‍ය නායකයත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත් වෙලා ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරඟ කරනවා. එසේ නායකින් දෙදෙනා දෙපසකට වී තරඟ කිරීමට ගත් තීරණ ආත්මාර්ථකාමී සහ රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුවගත් අප්‍රිනත දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි. ඒ බව ඉතිහාසයේ විසින් නුදුරු දිනයකදී ඔප්පු කරાવી ඒ ගැන තව දුරටත් නිහඬව සිටියොත් මටත් ඒ පාපයට වක්‍රව හෝ දායක වුණ කෙනෙක් බවට පත්වේවි. එම නිසා මෙම අතිශය සංවේදී කාරණය සම්බන්ධයෙන් මම වහාම තීරණයක් ගත යුතුයි. එය මෙම රටට සහ ජනතාවට ආදර්ශයක් විය යුතුයි. මන්ත්‍රී ධූරයේ අත්හැරීම මගේ හිතට කිසිම බරක් නැහැ. පක්ෂය දෙකඩ වීම පිළිබඳව මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මේ ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කරන්න නම් අපි එකතු වී මිස වෙන් වී තරඟ කිරීම ප්‍රායෝගික නොවන බව මාගේ විශ්වාසයයි. රනිල් වික්‍රමසිංහ මහතා අපට එකතු වෙන්න කියා දිගින් දිගටම ආරාධනා කරද්දි සජිත් ප්‍රේමදාස මහතා ඒක ප්‍රතික්ෂේප කළේ ඇයි කියන එක මට හිතාගන්න බැහැ. කොහොම හරි Taman රටේ නායකයා වන්න තමයි ඕනේ. ඊට කාලය හරිද පරිසරය හරිද ඒක වැරදුනොත් විය හැකි විනාශය කොයි වගේද ඒ ප්‍රතිපූර්ණය කළ හැකි එකක්ද? අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. එවැනි විනාශයක වගකීම ගන්න තමන්ට පුළුවන්ද වගේ කරුණු ගැන කිසිම සොයා බැලීමක් නැහැ. ඉතාමත් අපිරිනිත ආකාරයේ කෘතිම රැල්ලක් සාදාගෙන බලය ගන්න උත්සාහ කරනවා මිසක් එය රැක ගැනීමට කිසිම වැඩපිළිවෙලක් සැලැස්මක් ඔළුවේ නැහැ. එකම කඳවුරෙන් දෙන්නෙක් තරඟ කරන්නට ගත් තීන්දුව නිසා රටේ ජනාධිපති වීම කෙසේ වෙතත් මේ පාර පෙරදුනොත් අපි සියලු දෙනාටම දේශපාලනයේ සියදිවි නසා ගැනීමක් බව මගේ හැඟීමයි. රනිල් වික්‍රමසිංහ මහතා එදා චෝදනා කළේ හොරු රකි හොරු සමග ආණ්ඩු කිරීම කියලා. එදා හොරුන්ගේ නැවෙන් ගිලෙන විට ඒ නැවෙන් එළියට පැන්නු හොරු දූෂිතයින් ඉවක් බවක් නැතුව අද අපේ පක්ෂයට සමගි ජන බලවේගයට ඇතුල් වෙලා. අපේ පක්ෂයේ වූ සමගි ජන බලවේගෙත් නායකයා වූ සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙත් ආරක්ෂා කරගත් මුල් සමාජිකයින් පිරිසට වර්තමානයේ සිදුවන හොරුන්ගේ දූෂිතයින්ගේ ආගමනයත් එක්ක දැඩි කලකිරීමට ලක්වීම සහ කොන්වීමයි. රට වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් විතරක් නෙමෙයි තමන්ගේම දේශපාලන අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තව අවුරුදු පහක් ඉවසන්න පුළුවන් වුණා නම් අද අපිට මේ දරුණු අභියෝගය නැහැ. මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නේ ඔබව ඔය ආගාධයට තල්ලු කරන අයගේ එකම බලාපොරොත්තුව වෙන්නේ ඔබව ජනාධිපති කරන එක නෙමෙයි, ඔවුන් ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන එක. පක්ෂය බිලි දෙනවා දකින්න මට බෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.